සන්න බෑ හදගින්න මාගේ පවසන්නකෝ ඔබේ ආදරේ ඉවසන්න බෑ හදගින්න මාගේ පවසන්නකෝ ඔබේ ආදරේ හිතුවක්කාරි යන්න එපා දැන් ආදරේ සැමදා කම වද දෙන්නේ ඔබේ ආදරේ උරුල් වෙන්න ආසයි හැන්දෑවේ ඉකිල්ලෙන්න ඇත්නම් ආකාසේ හිතින් පෙන් කළා මං ඔබ දන්නේ නෑ කම වද දෙන්නේ ඔබේ ආදරේ මොකද මේ? කොයි වෙලේ බැලුවත් මූණේ hina පොදක් නැහැ. අන්න නිලංග ළඟදිම මෙහෙ ඇවිත් යන්න එනවලු. අහන්නත් සතුටුයි. අම්මි මගේ hinaව ගැනත් හිතන එක. ඔයා හැමදාම hina වෙලා ඉන්නවා දකින්න තමයි ළමයෝ අපි මේ හැමදේම කරන්නේ. අම්මගේ හිතේ සතුටින් මට hina වෙන්න බෑ අම්මේ. ඒකට මගේ හිතේ සතුටක් තියෙන්න ඕනේ. හරි හරි. දැන් මේ දේවල් ඔයාට සතුටු වෙන විදිහට කරන්න අපි මොනවද කරන්න ඕනේ? ආපස්සට ගිහිල්ලා මකල දාලා මගේ ජීවිතය අලුතෙන් ලියන්න බෑ අම්මේ. बेल मेरे कला मिनह मरला ये मरने लसन गट ये पवे आत्मी तेन बै खसाद बंदी लिंदे पानी हित हित आई खाओ
අම්මා හිතනවාද ඔය ළමයා මට ගැළපෙනවා කියලා? මොකද ගැළපෙන්නේ නැත්තේ? බෝනික්කියක් වගේ සීදේවි කෙල්ල. ආ. එහෙනම් ඉතින් මට හරියන්නේ ගන්න. ඇයි? මට ඉතින් බෝනික්කෙක් හරියන්නේ නැහැනේ අම්මේ. මට ඕනේ මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක්. මගේ සුදු පුතාට කවදාකවත් වර්ධින්නේ නැහැ පුතේ. මට වැරදුනත් අම්මටයි අප්පච්චිටයි වර්ධින්න විදියක් නැහැනේ. අම්මා අප්පච්චිව තෝරගත්තා වගේ අප්පච්චි අම්මව තෝරගත්තා වගේ මටත් හරියන කෙනෙක් ඔය දෙන්න තෝරගෙන ඇති. අපි විතරක් තෝරන මදින පුතේ. පුතාට ගැළපෙන්න ඕනේ. මං ඔය කෙල්ල ගැන දන්නේ නැහැ අම්මේ. අම්මගේ සුදු මහත්තයා රැවටේ. Kim Robielak සමනලි යන්දුව පාම්පත්තු කරන්න. දෙනෙත් අම්මා මේ දෙනෙත් සූර්ය බණ්ඩාරනේ අම්මා දෙනෙත්ට දන්නවද මීට අවුරුදු ගානකට කලින් මගේ හොඳම ගෝලයා දෙනෙත් මොකද මෙහි මිස් මම තමයි සංගවත් ඩිසයින් කළේ ෂා එහෙනම් දැන් ලොකු මිනිහෙක් නේ ඔව් මිස් අපිට දා සිලබස් එක කියලා දුන්නා වගේම ජීවිතෙත් කියලා දුන්නා ඒක ගුරුවරයක රාජකාරිය වගේම වගකීමක් නේ දෙනෙත් මිස් මම තමයි මේ ස්කූල් එක කන්සර්ට් එකේ සෙට් එක ඩිසයින් කරන්නේ මට ඒ සමනලිව හම්බෙලා තියෙනවා हम दान नहीं मिस की दुआ कीला मिस में गेवल में लांगन ओ में लांगन माय दास के इन्ना आपके गेवल पैट्टे मंग इन्ना गेवला की मिस अपने आनंद में
රටේ අපේ පාට ලංකින් රොබියලක් මේ බණ්ඩේ මාම දන්නවද අර ඉන්දුත්තරාද කවුද කියන කෙනා? කිරියප්පේ මොකද මම නොදන්නේ? දැන් ඔය කීප දවසක් මම ඇවිල්ලා ගියේ. මේ බණ්ඩේ මාමා එයාගේ දුව එහෙම දැකලා තියෙනවද? මේ මොන අහනද සුදු මහත්තයෝ? මේ තලතුණා මගේ ගැහණු ළමයි ගැන අහන්නේ. මං ඉතින් බණ්ඩේ මාමගෙන් වැරදි දෙයක් ඇහුවා. මං ඇහුවේ බණ්ඩේ මාම මේ ළමයාව දැකලා තියෙනවද කියලා විතරයිනේ. දැක්කා එක සැරයක්. දැන් අවුරුදු 3 4කට විතර ඉස්සෙල්ලා උඩුපීල්ලාවේ වත්තට ආපු වෙලාවේ. කොහමද? ඒ කියන්නේ ළමයා ලස්සනද? මගේ හිතේ මිම්මේ හැටියට ඒ දරුවගේ ඇතිගතක් නැහැ. ඒ මටපත් යන්න උනේ ඒ දරුව අඳන් ඇවිත් හිටපු ගවුන් කොටේ මිම්ම ගැනයි. ඇයි? ඇයි? ඒක ගවුමක් නෙමෙයි ගවුන් කෑල්ලක්. මේ ධනියටත් වැඩිය වියත් දෙකක් විතර කොටයි. සුදු මහත්තයා මොකද මේ හිටපු ගමන් අම්මලා දුවලාගේ මේ තෝඹු හොයන්නේ? ඒ දැරිවිව තමයි මට කසාද බඳින්න වෙලා තියෙන්නේ. නටරජ බලුකුක්කගේ ආදරේ තියෙන හිතේ එක පිටට පේන්නේ. බේබි ඉතිහාසයේ ගෑනු අය ඉස්සරහා දනගාපු මිනිස්සුලා ඕන හැටි ඉන්නවා. ඒ වුණාට ඔටුන්න නැති වුණාට රජෙක් වගේ ඉන්න අපේ බේබි
මේ කෙල්ලෝ ඉඳා මේම වෙන්න ඕනේ නැහැ බේබි. මේම වෙන්න එපා. හොඳට සන්තෝෂයෙන් ඉන්න. ඔබට වඩා තේරෙන්නේ. ලංකම් රොබියලක් මොකද අප්පච්චි නෑ පුතේ නිකන් වෙන්න බෑ මොනවා හරි හිතේ කරදරයක් නැත්තම් අප්පච්චෝ ඒ විදිහට කල්පනා කරන්න නෑ එහෙම මොකුත් නෑ මයි පුතේ මේ පුතාට අම්මා මොනවා හරි කිව්වද පුතේ අම්මා නම් මේ ටිකට කොච්චර දේවල් කිව්වද අප්පච්චි නෑ මං කි මොකක් හරි කාරණාවක් ගැන जीवित अटे लोक दीवाचि लबपुट वा අපච්චිලා ජීවිතෙන් ලැබපු දැනුම තියෙන ගොඩාක් ඉස්සරහින් කියලා. ඔය මොනවා වුණත් Tamange හිතේ දිග පළල දන්නේ Tamanම නිමයි පුතේ. මගේ ජීවිතේ වැදගත්ම තීරණේදී අම්මයි අපච්චි මට මඟ පෙන්වනවා නම් තමයි මං හුඟක්ම කැමති. ඒ කියන්නේ පුතාගේ හිතේ අගමැත්තක් නැහැ 얘ගෙන. अम्मा अपच्ची कम देखट मगे अकमेतने गैनल कोई वगे दिखे मम दी थिंग विलाक गी बल नहीं खरी